තවත් අලුත් වීඩියෝ වල සාදරයෙන් පිළිගන්නවා. ඉතින් තාමත් ඔයාගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහෙන් subscribe කරලා subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මම අද ඔයාලට කතා කරන්න යන්නේ Warrior Plus එකෙන් කොහොමද ලේසියෙන්ම මුදල් උපයන්නේ කියලා. දන්නවා affiliate marketing ගැන අපි මේ channel එකේ ගොඩක් වෙලාවට කතා කරා. ඉතින් affiliate marketing කරන්න මම ඔයාලට Clickbank account ගැන කියලා දුන්නා. ඉතින් ඊටත් කලින් ඔයාලට Warrior Plus ගැන මම මේ channel එකේම කලින් videos වල කතා කරලා තියෙනවා. ඉතින් මම අද ඔයාලට කතා කරන්න යන්නේ Warrior Plus එකෙන් කොහොමද ඔයාලට මුදල් උපයන්න පුළුවන් කියලා. ඉතින් Warrior Plus කියන්නේ මොකක්ද කියලා කතා කරොත් එහෙම Warrior Plus එක ඇවිල්ලා Clickbank වගේම ඔයාලට එක එක product විකුණන්න දෙන හොඳ market place එකක්. මේ වෙද්දි Warrior Plus එක Clickbank වලට පස්සේ වගේ සාමාන්‍යයෙන් තියෙනවා. ඉතින් Warrior Plus එකේ ඔයාලට ලේසියෙන්ම register වෙන්න පුළුවන් ලංකාවට මේක 100%ක් වැඩ කරන site එකක්. ඉතින් යාළුවනේ ඒ හින්දා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මේකේ ඔයාලට register වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට මෙතන ලේසි sign up එකක් තියෙන්නේ. ඉතින් මේ site එකට register වුණාට ඔයාලට username එකක් password එකක් සහ email එකක් විතරයි දෙන්න දෙන්නේ. ඉතින් මේ site එකට එන link එක මම වෙනදා වගේම description එකේ දානවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ link එක අරහා මෙතෙන් එන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් warriorplus.com කියලා Google එකේ search කරලා එන්න. ඉතින් මේක phone එකෙන් වුණත් ඔයාලට කරන්න පුළුවන්. ඉතින් phone එකෙන් චුට්ටක් අමාරුයි ඔයාලට කරන්න. නමුත් ඔයාලට phone එකෙන් වුණත් මේ දේ කරන්න try කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා warriorplus එකට ආවට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාලට තියෙන්නේ. ඉතින් මම ඔල්රෙඩි අර log වෙලා ඉන්න හින්දා තමයි මම මෙතන dashboard කියලා වෙන්නන්නේ. එහෙම නැත්නම් ඔයාලට මෙතන වෙන්නන්නේ sign up හරි එහෙම නැත්නම් login කියලා හරි. ඉතින් ඔයාලා මෙතෙන් ආවට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති මෙතන දිනා sign up free කියලා. ඉතින් මේ sign up free එකට ගිහිල්ලා ඔයාලා username එකක් email එක ඒ වගේම password එකක් දීලා ඔයාලා මේකේ register වෙන්න ඕනේ. ඉතින් register වුණාම ඔයාලට email එකක් එයි ඔයාලගේ mail එකට. ඒක ඔයාලා click කරලා ඒක verify කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔයාලා මෙතෙන් ආවට පස්සේ ඊළඟට ඔයාලට සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ interface එකක් තමයි එන්නේ. ඉතින් Warrior Plus එකට ආවට පස්සේ ඔයාලා Warrior Plus එකේ register වුණාට පස්සේ මේ වගේ තමයි අපේ dashboard එක පෙන්වන්නේ. ඉතින් යාළුවනේ මේකේ මුදල් ගන්න විදිය ගැන කතා කරොත් එහෙම ඔයාලට මේකේ මුදල් ගන්න වෙන්නේ PayPal එකට තමයි. ඉතින් මේක PayPal හරහා ඔයාලට ඔයාලට account සල්ලි ගන්න පුළුවන්. ඉතින් PayPal account එකක් ඔයාලට තාමත් නැත්නම් PayPal account එකක් හරියට හදාගන්න විදිය ගැන මම කලින් channel එකේ කතා කරා. ඉතින් මම PayPal account එකක් හදන විදිය ගැන link එකක් ඔයාලට මම description එකේ දාන්න. ඔයාලට PayPal account එකක් නැත්නම් ඔයාලට පුළුවන් PayPal account එකක් හදාගන්න. ඉතින් එහෙනම් අපි Warrior Plus එකේ වැඩ කරන විදිය අපි හරියට බලමු. ඉතින් ඔයාලා මෙතන dashboard එකට ආවට පස්සේ තියෙන්නේ top product. ඒ කියන්නේ මේ වෙනකොට වැඩියෙන්ම විකිනන ප්‍රොඩක්ට් එක. ඉතින් ඔයාලට මේ හින්දා මෙතන ලේසි දවසේ ප්‍රොඩක්ට්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අද දවසේ ඔයාලට පේනවා ඇති මේදි සාමාන්‍යයෙන් මොනවද විකිනන හොඳ ප්‍රොඩක්ට් කියලා ඔයාලට දවස් 7ක් ඇතුළත විකිනිච්ච දේවල්. ඒ වගේම දවස් 30ක් ඇතුළත මේ වෙනකන් විකිනිච්ච හොඳම ප්‍රොඩක්ට් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට මේ ප්‍රොඩක්ට් අරගෙන මේවා ප්‍රොමෝට් කරන්නත් ඔයාලට හැකියාව දෙනවා. ඉතින් ප්‍රොගේලා දෙන්න. ඊට අමතරව ඔයාලට තව ක්‍රම ඔයාලට යූස් කරන්නත් හැකියාව දෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා මෙතන ආවට පස්සේ ඔයාලා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් මේ විදිහට ඕපන් කරගත්තොත් අපි මේ ක්ලික් ඇන් බෑන් කියන එක ඕපන් කරගමු. ඉතින් මේ ක්ලික් ඇන් බෑන් කියන එක ඕපන් කරගත්තා පස්සේ ප්‍රොඩක්ට් එකක් තමයි ඔයාලට මේකේ ප්‍රොමෝට් කරන්න තියෙන්නේ යාළුවනේ. ඉතින් මේ සයිට් එකේ කවුරු හරි ඇවිල්ලා රෙජිස්ටර් වෙනකොට ඔයාලට යම් කිසි මුදලක්. එහෙම නැත්නම් ඔයාලට යම් කිසි කමිෂන් එකක් කම වෙනවා. ඉතින් ඇෆිලියේට් මාකටිං කියන්නේ මොකද්ද කියන එක අපි කලින් කතා කරලා තියෙනවා. මම මේකේ කියන්න යන්නේ නැහැ ඔයාලට ඇෆිලියේට් මාකටිං කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඔයාලා මේකේ මොකක් හරි මේකේ ඔයාලා ප්‍රොඩක්ට් එකක් සෙල් කරොත් ඔයාලා මේ ප්‍රොඩක්ට් එකෙන් වර්ක 135ක් 75ක් වගේ අතර ගාණක් ඔයාලට කමිෂන් එකක් විදිහට මේගොල්ලෝ ඔයාලට ගෙවනවා. ඉතින් මේ විදිහට තමයි යාළුවනේ ඔයාලට මේකෙන් සාමාන්‍යයෙන් මුදලක් උපයන්න හැකියාව දෙන්නේ. ඉතින් ඔයාලට මෙතෙන් ආවට පස්සේ පේනවා ඇති මේ ප්‍රොඩක්ට් එකේ තියෙන ඩීටේල්ස් තියෙනවා. ඉතින් මේකට කියන්නේ ඇෆිලියේට් පේජ් කියලා. ඉතින් ඔයාලා මේක ප්‍රොඩක්ට් එකක් තෝරගන්න කලින් අනිවාර්යෙන් ප්‍රොඩක්ට් එකේ ඇෆිලියේට් පේජ් එකට ඇවිල්ලා ඒ ඇෆිලියේට් පේජ් එකේ මොනවද තියෙන්නේ මේ ප්‍රොඩක්ට් එකෙන් මොකද්ද වෙන්නේ කියන වගේ දේවල් ඔයාලා මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වෙද්දි මේකේ සල්ලි ගෙවලා තියෙන විදිහ, ඒ වගේම මේකේ මොන මොන වගේ දේවල් තියෙන්නේ කියන එක ගැන මේගොල්ලෝ මේ ඇෆිලියේට් පේජ් එකෙන් ඔයාලට සම්පූර්ණයෙන් පෙන්නනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලා මේකේ ප්‍රොමෝට් කරන්න යනකොට මේකේ තියෙන ඉමේජස් ඔයාලට ගොඩක් වෙලාවට දෙනවා. ඒ හින්දා ඔයාලට ලේසියෙන්ම මේකේ ඉමේජස් වගේ දේවල් යූස් කරලා, එහෙම නැත්නම් මේකේ තියෙන ආටිකල්ස්, මේකේ තියෙන ඔයාලට වීඩියෝස් යූස් කරලා ඔයාලට මේක ප්‍රොමෝට් කරන්න හැකියාව දෙනවා. ඉතින් යාළුවනේ දේවල් ටිකක් ඉතින් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන්
මෙතන ඩෑෂ්බෝඩ් එකට ආවට පස්සේ මෙතන ඩෑෂ්බෝඩ් එකේ ඔයාලට පේනවා ඇති ඇෆිලියේට් කියලා තියෙනවා. ඉතින් මේ ඇෆිලියේට් කියන එක තමයි ඔයාලට වැදගත් වෙන්නේ. තාම මෙතන දිනවා වෙන්ඩර් මාකට් ප්ලේස් කියලා වගේ දෙයක්. ඉතින් මාකට් ප්ලේස් එකට ගියත් ඔයාලට බලන්න පුළුවන් මේදි මාකට් ප්ලේස් එකේ ඒ කියන්නේ බොරිය ප්ලස් මාකට් ප්ලේස් එකේ මේදි තියෙන ප්‍රොඩක්ට්. ඉතින් ඔයාලා මෙතන වෙන්ඩර් කෙනෙක් කියන්නේ මේකේ බඩු විකුණන්න දාන කෙනෙක්. ඉතින් ඔයාලා ඒ දේ කරන්නේ නැති හින්දා ඔයාලට වෙන්ඩර් කියන එක අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඇෆිලියේට් කියන එකේ ඔයාලට පේනවා ඇති ලෝන්ච් කැලෙන්ඩර් කියලා දෙනවා මේ අතර යටම මේ ලෝන්ච් කැලෙන්ඩර් එක පොඩ්ඩක් වැදගත් අපිට. ඉතින් මේ ලෝන්ච් කැලෙන්ඩර් එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි ඔයාගේ ලෝන්ච් කැලෙන්ඩර් එක පෙන්වන්නේ. ඉතින් ඔයාලා දන්නවා මම අද මේ වීඩියෝ එක කරන්නේ මේ පළවෙනිද. ඉතින් මේ තියෙන්නේ මේ පළවෙනිද මේ වෙද්දී යන ප්‍රොඩක්ට්. ඉතින් ඉස්සරහට ලෝන්ච් වෙන්න දින ඒ කියන්නේ ඉස්සරහට එන්න දින ප්‍රොඩක්ට් තමයි මෙතන කැලෙන්ඩර් එකේ අපිට පෙන්වන්නේ. ඉතින් මේ කැලෙන්ඩර් එකේ ඔයාලට පුළුවන් ඉස්සරහට එන්න දින يعني හෙට දවස ඊළඟ දවස මේකේ දවස් 7ක් වගේ කාලයක් ඇතුළත ඔයාලට එන්න දින ප්‍රොඩක්ට් ඔයාලට බලලා මේකේ ප්‍රොඩක්ට් ඔයාලට ලේසියෙන්ම ප්‍රොමෝට් කරන්න ප්ලෑන් එකක් හදා ගන්න ඔයාලට හැකියාව දෙනවා. මොකද ඔයාලට ඉස්සරහට එන ප්‍රොඩක්ට් මේකේ ඔයාලට හොයාගත්තොත් එහෙම ගොඩක් වෙලාවට කවුරුත් ඒකට ලෑස්ති වෙලා නැහැ. ඉතින් ඔයාට පුළුවන් මේ ප්‍රොඩක්ට් එක ඉස්සෙල්ලම Facebook එක YouTube එක වගේ කොහේ හරි රිවියු එකක් කරලා මේකේ ලින්ක් එකක් දාලා තිබ්බොත් එහෙම ඉස්සෙල්ලම ඔයාගේ ප්‍රොඩක්ට් එකේ කැම්පේන් එකක් තමයි රන් වෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට ඔයාලට සේල්ස් කරගන්න දෙන හැකියාව වැඩි. ඉතින් ඒ හින්දාම මෙන්න මේ ලෝන්ච් කැලෙන්ඩර් එක අපිට ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ යාළුවනි. ඉතින් ලෝන්ච් කැලෙන්ඩර් ගැන මේ වගේ දේවල් තමයි තියෙන්නේ. ඔයාලට ඉස්සරහට එන්න දෙන හැම ප්‍රොඩක්ට් එකක්ම වගේ මේකෙන් ඔයාලට බලා ගන්න හැකියාව දෙනවා යාළුවනි. ඉතින් ලෝන්ච් කැලෙන්ඩර් එකේ ඔයාලට බලලා ඔයාලට ප්‍රොඩක්ට් එකක් තෝරගන්න හැකියාව දෙනවා. ඉතින් යාළුවනි මේකට අමතරව ඔයාලට පුළුවන් මෙතන තියෙනවා ඇෆිලියේට් වලට ගියාම ඔෆර්ස් කියලා. ඔෆර්ස් කියන්නේ අපිට ක්ලික් බෑග් එක හරියට ගත්තොත් මාකට් ප්ලේස් එක වගේ. ඉතින් ඔයාලා මෙන්න මෙතන ඔෆර්ස් වලට ගියාම ඔයාලට මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ ප්‍රොඩක්ට් ඔයාලට පෙන්වන්නේ. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට පුළුවන් කීවර්ඩ් එකක් යූස් කරලා ඔයාලට ඕන කරන ප්‍රොඩක්ට් එකක් මෙතන සර්ච් කරලා ගන්න. ඉතින් මෙතන ඔයාලට ඒ බිස්නස් ඇන් ඊමාකටින් වලට යන්න ඕන නම් එහෙම, මට හෙල්ත් ඇන් ෆිට්නස් වලට පැත්තට ඕන නම් එහෙම. ඉතින් මේ වගේ යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නා මේ යනකොට ලෝකේ තියෙන දේත් එක්ක ඔයාලට මේල් තියෙන තත්ත්වෙත් එක්ක ඔයාලට සාමාන්‍යයෙන් මේකේ ලේසියෙන්ම හෙල්ත් ඇන් ෆිට්නස් පැත්තට ප්‍රොඩක්ට් එකක් ගුණන්ටයක් අමාරු වෙනවා. ඉතින් ඔයාලට ඊ බිස්නස් ඇන් ඊමාකටින් වගේ කීවර්ඩ් එකකින් ප්‍රොඩක්ට් එකක් තෝරගත්තොත් එහෙම මිනිස්සුන්ට මේක ඉක්මනටම දෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා මෙතන ඔයාලට ඕන දේ මෙතන සර්ච් කරලා ඔයාලට පුළුවන් මෙතන සර්ච් කරන්න. ඉතින් මෙතන ඔයාලට පුළුවන් sort by ඔයාලට ඕන දෙකින් මෙතන ඔයාලට සිලෙක්ට් කරගන්න. ඒක ඔයාලගේ කැමැත්ත අනුව. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති මෙතන ප්‍රොඩක්ට් වල සම්පූර්ණ විස්තර දාලා දෙනවා. ඉතින් මෙතන එක එක ප්‍රොඩක්ට් කියලා මෙතන මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති ප්‍රොඩක්ට් එක ආපු දවස. ඉතින් මේ තියෙන අද ප්‍රොඩක්ට් ආපු දවස, මේ තියෙන ඊයේ වගේ ආපු ප්‍රොඩක්ට්. ඉතින් මෙතන ඔයාලට හැමදේම දෙනවා. ඉතින් මෙතන තියෙනවා විසිටර් වැලියු. ඒ කියන්නේ ඔයාලගේ ලින්ක් එක හරහා ඔයාලට බය කෙනෙක් ආවොත් ඔයාලට ගෙවන ගාණ, ඒ කියන්නේ එයා මිලදී ගත්තත් නැතත් ඔයාලට හම්බෙන ගාණ. ඉතින් මෙතනදී ගොඩක් දෙනෙක් දරගන්න ඕන දෙයක් තමයි ඔයාලා කොච්චර මෙතෙන්ට විසිටර්ස්ලා ගෙනාවත් ඔයාලට මුලදී එක සේල් එකක් කරනකම් මෙන්න මේ විසිටර් වැලියු එක හම්බෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ ඔයාලට මේ විසිටර් වැලියු එක ගන්න නම් ඉස්සෙල්ලාම ඔයාලට ඒ ප්‍රොඩක්ට් එකේ ෆස්ට් සේල් එක ඔයාලට කරන්න වෙනවා. ඉතින් මේ දින තමයි යාළුවනේ මේක විසිටර් වැලියු එක ගැන දෙන්නේ. ඒ වගේම තමයි මෙතන ඇවරේජ් සේල්ස් කොහොමද? එතකොට මෙතන රීෆන්ඩ් රේට් කොහොමද? ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක කවුරු හරි බයි කරොත් ඒක ආයෙ රීෆන්ඩ් කරාද? ඒ කියන්නේ ආයෙ ඒගොල්ලෝ ප්‍රොඩක්ට් එක රිටර්න් කරලා ඔයාලගෙන් සල්ලි ඉල්ලුවද කියන එක. ඉතින් මේ රේට් ඔයාලට අඩුවෙන් දෙන එකක් තමයි ගොඩක් වෙලාවට හොඳ වෙන්නේ. ඉතින් යාළුවනේ මේ දෙන්නේ ඔයාලට ප්‍රොඩක්ට් වල විස්තර. ඉතින් යාළුවනේ ඔයාලට මේ ප්‍රොඩක්ට් එක ගැන තව විස්තර දැනගන්න ඕන ඔයාලට පුළුවන් මේ ප්‍රොඩක්ට් එක උඩ ක්ලික් කරලා මේකේ ඇෆිලියේට් page එකට යන්න. ඉතින් මේකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ ප්‍රොඩක්ට් එකේ විස්තර බලා ගන්න. ඉතින් යාළුවනේ මෙතන ප්‍රොඩක්ට් එකක් ඔයාලා ප්‍රොමෝට් කරනවා නම් ක්ලික් බෑග් එකේ වගේ නෙමෙයි මේගොල්ලන්ගෙන් ඔයාලා රික්වෙස්ට් කරලා මේක අප්‍රූව් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් ඔයාලා මෙතන තෝරගන්න ප්‍රොඩක්ට් එකට මෙන්න මෙතන රික්වෙස්ට් කියලා ඔයාලට පේන අදි බටන් එකක් තියෙනවා. මෙන්න මේ රික්වෙස්ට් බටන් එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලට page එකක් open වෙනවා. ඉතින් මෙතන පුළුවන් ඔයාලට ප්‍රොඩක්ට් එක ගැන පොඩි විස්තර ටිකක් බලලා
මෙතන ඔයාලට දෙනවා ප්‍රොඩක්ට් එක ඉන්පුට් එක තියන්නේ ඔයාලට කීයද එතකොට මේ විසිටර් වැලියු එක කොහොමද මෙතන රීෆන්ඩ් රේට් එක කොහොමද ඒ වගේම මෙතන කන්වර්ෂන් රේට් එක කොහොමද කියලා මෙතන විස්තර දෙනවා ඉතින් ඔයාලට පේන අදී කමිෂන් රේට් එක පටන් ගන්නනේ ඩොලර් 13 ඉඳලා ඩොලර් 572 ඒ කියන්නේ මේකේ ෆනල්ස් තියෙනවා ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට් එකේ කොටස් තියෙනවා ඒ කියන්නේ ප්‍රෝ ලෙවල් එක ඒ වගේම ස්ටෑන්ඩඩ් මේ වගේ ලෙවල්ස් තියෙනවා ඉතින් ප්‍රෝ ලෙවල් එක කවුරු ගත්තොත් එහෙම ඔයාලට හම්බෙන ගාන තමයි මේ තියෙන්නේ ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක ඩොලර් 1000ක් වගේ වෙන්න පුළුවන් ඉතින් සාමාන්‍යයෙන් ඩොලර් 4000 ගානක් වෙන ප්‍රොඩක්ට් එක එතකොට ඩොලර් වලට 572ක් ඔයාලට ගෙවනවා ඉතින් ඩොලර් 27ක ෆනල් එකක් ඔයාලා විකුණනවා ඩොලර් 13.5 50ක් හම්බ වෙනවා. ඉතින් මෙතන තමයි ඔයාලට තියෙන්නේ. ඉතින් මෙතන ඔයාලට පුළුවන් මෙතෙන් ආවට පස්සේ මෙතන එන ඔයාලට වෙනදී request approval කියලා. ඉතින් මෙතන request approval එකට ගිහාම ඔයාලට මෙතන request note එකක් දාන්න ඕන. ඉතින් එළවලු මෙතන ඔයාලා request note එකක් දානකොට ඔයාලා මෙතන buyer ට කියන්න ඕනේ. එහෙම නැත්නම් මෙතන vendor ට ඔයාලා කියන්න ඕනේ. මේ product එක කොහමද ඔයාලා ප්‍රොමෝට් කරන්න. ඔයාලට මොනවද තියෙන qualification වගේ දේවල් තමයි කියන්න ඕනේ. ඉතින් මෙතන ලොකු දෙයක් දාන්න ඕනේ නැහැ. ඔයාලා මෙතනදී පොඩි දෙයක් දාන්න ලස්සනට. එතකොට ඔයාලට පුළුවන් මේක request approval එක ගන්න. ඉතින් මෙතනදී ඔයාලා දාන්න මේක ප්‍රොමෝට් කරන්න මම Facebook කියන්නේ social media වල එයාගේ මගේ YouTube channel එකක් තියෙනවා කියලා කියන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන කියන්න ඔයාලට email list එකක් තියෙනවා කියලා. ඉතින් ඔයාලා ගාව නැති වුණත් මෙතන ඔයාලට කියලා මේක approval එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක අරගෙන ඊට පස්සේ ප්‍රොමෝට් කරන විදිය ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා කොහොම හරි ප්‍රොමෝට් කරලා මේකේ සෙල් එකක් ගත්තොත් ඔයාලට ඒ සල්ලි හම්බ වෙනවා. ඉතින් මේ දේ ඔයාලා request කරාට පස්සේ ඔයාලට සාමාන්‍ය සමහර වෙන්ඩර්ස්ලා දවස් 3-4ක් ගන්නවා මේක approve කරන්න. සමහර අය 24න් approve වෙන එකක් තියෙනවා. ඒ විදිහට තමයි මේක වෙන්නේ. ඉතින් ඊළඟට මේ විදිහට තමයි ඔයාලට product එකකට request කරලා approval එක ගන්න. ඉතින් ඔයාලා මෙතන approve කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතන පේන ඇති උඩම දින all offers කියලා. මෙතන all offers වල approve only කියන එකට ගියොත් එහෙම මෙතන ඔයාලට පෙන්වනවා මෙන්න මේ විදිහට approve වෙච්ච product. ඉතින් මෙතන ඔයාලා request කරලා approve කරගත්තට පස්සේ ආලෝනේ මෙතන ඒත් තියෙනවා keywords ඔයාලට කැමති විදිහට තෝරගන්න පුළුවන්. ඉතින් මේ තියන්නේ business and email marketing වලට මම approve කරගත්ත product එක. ඉතින් ඔයාලා මේකට ඔයාලා approve වුණාට පස්සේ ඔයාලට පේන ඇති මෙතන get link කියලා දෙනවා ඔයාලට. ඉතින් මේ get link එකට ගියොත් තමයි ඔයාලගේ product එකේ link එක ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ විදිහට get link උඩ click කරාට පස්සේ ඔයාලට මෙතන your affiliate link කියලා පේන ඇති. ඔයාලා link එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ link එක තමයි ඔයාලට promote කරන්න තියෙන්නේ යාළුවනේ. ඉතින් මම මේක කරන විදිහත් ඔයාලට පෙන්නන්න. ඉතින් මෙතන මේ තියෙන්නේ මම මෙයා කරන්න ගත්ත ප්‍රොඩක්ට් එක. ඉතින් ඔයාලට පේන ඇති මෙතන ප්‍රොඩක්ට් එකේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා. මේකේ ප්‍රොඩක්ට් කීයක් තියෙනවද? ඒ කියන්නේ මේකේ ෆනල්ස් කීයක් තියෙනවද? ඔයාලට පේන ඇති ප්‍රොඩක්ට් එක පටන් ගන්න $27.77 97ට යනකම් තියෙනවා. එහෙම වුණොත් ඔයාලට මෙතන වෙන ඇති කමිෂන් රේට් එක. ඉතින් 150ක් කමිෂන් රේට් එකක් ඔයාලට සාමාන්‍යයෙන් මේකේ හැම එකේම වගේ කියනවා. ඉතින් මේ තියන්නේ මෙතන ඇවිල්ලා ඩෙමෝ එකක් මේ තියෙන. ඉතින් මේකයිලා ඩොලර් එකක් ගිවලා ඒගොල්ලන් ට්‍රයල් පීරියඩ් එක රෙජිස්ටර් වෙන පුළුවන්. එහෙම වුණොත් ඔයාලට ඩොලර් එකම ආය හම්බෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ දේ තමයි ඔයාලට මේකේ ප්‍රොඩක්ට් වල මේවා තියෙන. ඉතින් මේ තියෙන්නේ ෆනල් මැප් එක. ෆනල් මැප් එක එච්චරම ගොඩක් වෙලාට වැදගත් වෙන්නේ නැහැ ඔයාලට. මේක වෙන විදිහ තමයි මෙතන මේ තියෙන්නේ. ඉතින් යාළුවනේ මෙතනදී ඔයාලට ඕවරිව් මේකේ ප්‍රොඩක්ට් එකේ මොකද්ද වෙන්නේ සහ මොන වගේ දේවල් තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේදී මේ ඔයාලට වෙනදී මේ ප්‍රොඩක්ට් එකේ සේල්ස් 1000කට වඩා වෙලා තියෙනවා. ඒ වගේම 100ට අටක් කන්වර්ෂන් රේට් එකක් තියෙනවා. 109ක් වගේ රීෆන්ඩ් වෙලා තියෙනවා. ඉතින් විසිටර් වැලියු එක $2.82ක් මේදී මට අප්සෙල් හින්දා වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ දේ තමයි යාළුවනේ මේක වෙන්නේ. ඉතින් your affiliate link එක තමයි මේ දිනේ. ඒ කියන්නේ ඔයාලගේ ඔයාලා ප්‍රොමෝට් කරන ලින්ක් එක ඔයාලට මෙතනින් ගන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ මේ විදියට තමයි ඔයාලා Warrior Plus එකේ ප්‍රොඩක්ට් එකකට රික්වෙස්ට් කරලා ඒක රික්වෙස්ට් එක ඇප්‍රූව් වුණාට පස්සේ ඔයාලට page එක පෙන්වන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් මේ විදියට ඔයාලා හොඳ ප්‍රොඩක්ට් එකක් රිසර්ච් කරලා ඔයාලට පුළුවන් මේ ප්‍රොඩක්ට් එකේ මෙතන ලින්ක් එක අරගෙන ඔයාලට මේ ප්‍රොඩක්ට් එකේ ලින්ක් එක 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 විදිහට ප්‍රොමෝට් කරන්න. ඉතින් යාළුවනේ ඔයාලා මෙතනට රික්වෙස්ට් කරලා ඇප්‍රූව් කරගත්ත ප්‍රොඩක්ට් එක අපි බලමු කොහොමද දැන් මේක ප්‍රොමෝට් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මේක ප්‍රොමෝට් කරන විදිය සාමාන්‍යයෙන් ක්ලික් බෑන්ක් වගේම තමයි. ඉතින් මම ප්‍රොමෝට් කරන විදිහ එක එක දේවල් ඔයාලට කලින් මතක ඇදී මගේ channel එක ගෙනාවා. ඔයාලා මේ videos බලලා නැත්තම් බලලා ඉවත් බලන්න. ඉතින් මම මේ ඩිගෙත් ඔයාලට කියලා දෙන්නම් ප්‍රොමෝට් කරන්න දෙන ලේසි විදි කීපයක්. ඉතින් ඔයාලට මේක Facebook එකේ ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඔයාලට එක්කම එක free method වලින් කරන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඩොලර් 5000ක් විතර කරලා කැම්පේන් එකක් වගේ දාලා ඔයාලට ඒක කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට සල්ලි වියදම් කරලා කරන ඒවා ගැන කියලා දෙන්න යන්නේ නැහැ. මොකද ගොඩක් දෙනෙක් කැමති නැහැ සල්ලි වියදම් කරලා ඔයාලා මාත්පත් ප්‍රොමෝට් කරන්න. ඉතින් ඒ හින්දා මම ෆ්‍රී මෙතඩ් තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මෙතනදී ඔයාලට ලේසිම දේ තමයි ඔයාලට YouTube channel එකක් තියෙනවා නේද?
ඉතින් ඒ කියන්නේ ඔයාලට සමහර වෙලාවට ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නේ තමයි YouTube channel එකක් හැදුවත් ඔයාලට subscribers ලම නැති එක. ඉතින් මෙතනදී ඔයාලා channel එක හදන්න ඕනේ මේ වගේ product review කරන්න. ඉතින් මේකදී ඔයාලට ගොඩක් වෙලාවට monetization කරන්න හම්බෙන්නේ නැහැ යාළුවනේ මේක සාමාන්‍යයෙන් අනුන්ගේ videos තමයි අපි දාන්නේ යන්නේ. ඉතින් අපි ඔයාලට කලින් කතා කරා මතක ඇති click and bank කියන ප්‍රොඩක්ට් එක ගැන. ඒ ඇවිල්ලා අලුත්ම ප්‍රොඩක්ට් එක මේ තියෙන. ඉතින් ඔයාලට පුළුවන් මෙතෙන්ද ඇවිල්ලා මේ විදිහට YouTube එකේ click and bank review කියලා search කරන්න. ඉතින් search කරාට පස්සේ ඔයාලට එනවා මේ විදිහේ තියෙන ඒක තියෙන reviews. ඉතින් ඔයාලට පුළුවන් මේ තියෙන දවස් 3කට කලින් එක්කෙනෙක් කරපු review එක. ඉතින් ඔයාලට පේනවාදී මෙයාගේ subscribers ලත් එහෙම ලොකු ගණන් නැහැ 2000 ගණක් වගේ තමයි ඉන්නේ. ඉතින් යාළුවනේ මෙයාගේ review එකක් ඔයාලට ओन तनियम करे रिव्यू मेक डाउनलोड करें वाला पुड़वा मेदा फिल्टर की अभी क्रिएट कॉमर्स की क्लिक करा पास वाला मे वीडियो आई रीअपोड करना पुड़वा वाला एडिट कल अपलोड करना पुड़वा मेरे अपलोड करना क्रिएट कॉमर्स तरह तो हेकि क्रिएट कॉमर्स तरह वीडियो वाला ඔයාලට ගොඩක් වෙලාවට මොනිටරේෂන් හම්බෙන්නේ නැහැ මොකද ඔයාලා වෙන කෙනෙක්ගේ ප්‍රොඩක්ට් එකක් මෙතන දාන හින්දා ඉතින් sorry ප්‍රොඩක්ට් යන්නේ වීඩියෝ එකක් දාන හින්දා ඉතින් ඒ හින්දා මෙතනදී අපි කතා කරන්නේ Warrior Plus එකේ ප්‍රොඩක්ට් එකක් සෙල් කරන වීඩියෝ එකක් ගැන විතරයි ඉතින් යාළුවනේ මේ විදිහට ඔයාලා මේ මොකක් හරි වීඩියෝ එකක් හොඳ වීඩියෝ එකක් තෝරලා රිවියු එකක් බලලා ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඉතින් ඔයා YouTube එකේ වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරන විදිය දන්නේ නැත්නම් මම එකත් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා මෙතන වීඩියෝ එක ඕපන් කරගන්න. ඉතින් මේ විදියට ඕපන් කරගත්තාට පස්සේ ඔයාලට පේන ඇති වීඩියෝ එකේ මෙතන තියෙනවා ෂෙයා කියලා. ඉතින් මේ ෂෙයා බටන් එක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා වීඩියෝ එකේ link එක. ඉතින් ඔයාලට වීඩියෝ එකේ link එක මේ විදියට ඔයාලට තන දෙනවා copy කියලා. මෙතන මේ copy කියන එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ link එක මේ විදියට copy වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් Google එකට ගිහිල්ලා මෙතන y2mate කියලා .y2mate.com කියන එක මෙයා කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ හැම YouTube වීඩියෝම මෙතන ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔයාලා කොපි කරගත්ත link එක මෙන්න මෙතන download video and audio කියන එක උඩ ක්ලික් කරලා මෙතන මේ විදියට paste කරගත්තට පස්සේ ඔයාලා මෙයාගේ යටින් load වෙනවා ඔයාලගේ वीडियो के थंबनेल එක එතකොට ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් සාමාන්‍ය පොඩි වෙලාවක් යනවා මේක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට. ඉතින් මේ විදිහට ඔයාලට ආවට පස්සේ පේන ඇති ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ක්වොලිටීස් වලටම දීලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට පුළුවන් නම් ඔයාලට අඩුම දෙනමේ මෙන්න මේ 720 ක්වොලිටි එකවත් ඩවුන්ලෝඩ් කරන්න නැත්නම් මේක ටිකක් අප්ලෝඩ් කරපුවාම ඒක බොඳ වෙලා වගේ පේන හින්දා. ඉතින් මේක තමයි YouTube එකේ වීඩියෝක් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ඕන විදිහට එඩිට් කරාට පස්සේ යාළුවනේ ඔයාලා මොකක් කරේ channel එකක් ඕපන් ගන්න. ඉතින් මෙතන ඕපන් කරාට පස්සේ ඔයාලා මේක ඕපන් කරන්න ඕනේ මොකක් කරේ ඔයාලා දාන නම මෙන්න මේ digital product වලට එහෙම නැත්නම් ඔයාලට මේ කරන product review වලට ගැලපෙන විදිහට ඔයාලා channel එකේ නමක් දාලා ඉංග්‍රීසි හැම දෙයක්ම use කරන්න පුළුවන් තරම් ඒ විදිහට ඔයාලගේ channel එක ඔයාලා හදා ගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඒ වීඩියෝ එක මේ වගේ upload කරන්න. ඉතින් වීඩියෝ එක upload කරාට පස්සේ ඔයාලට වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී වීඩියෝ ටැග්ස් දාන්න එනවා. ඉතින් වීඩියෝ ටැග්ස් දානකොට ඔයාලට මෙන්න මේ එක්ස්ටෙන්ෂන් එක with IQ කියන එක්ස්ටෙන්ෂන් එක ඔයාලගේ Chrome browser එකට ඔයාලා ඉස්සෙල්ලාම install කරගන්න ඕනේ. ඉතින් ඔයාලා Google එකේ withiq.com කියන එක search කරලා මෙතන ඔයාලා මුලින්ම register වෙන්න ඔයාලට පුළුවන් Google එකට register වෙන්නත් එහෙම නැත්නම් email එකක් password දෙලා මෙතන sign up වෙන්නත් පුළුවන්. ඉතින් මේක දුන්නට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ Chrome එකට මෙන්න මේ withiq एक्सटेन्शन दागें मे एक्सटेन्शन दागर पास ओलाड़ पड़वा मे हेम यूट्यूब हेम वीडियो वीडियो टैग ओलाड कॉपी कर वीडियो दागर पास वाले पेन्न मे मे विधिमा वाले ओवर यू मेरे पेन मेदा पोट पल हेडवाड़ पास वाले पेन अभी वीडियो टैग्स की अलदीना मे वीडियो टैग्स वाला पड़वा मेन मे वीडियो टैग्स इक पार मेतनी मैंने फाइल क्लिप क्लिक करवा इक पार कॉपी कर वाला पड़वा मे वीडियो के टैक्टिक एडमो अलगे वीडियो दाला अमृत वीडियो टैक् दाला पड़वा मेक वाले पब्ली करें वाले वीडियो यांक हेकिना इधन वाले वीडियो के वाले मेतन पेर अभी दहा दिन
මේක ප්‍රොඩක්ට් එකකින් ඔයාලට හැකියාව දෙනවා හොයාගන්න. ඉතින් යාළුවනේ ඔයාලා මේක ප්‍රොමෝට් කරන්න යනකොට ඔයාලා තෝරගන්න ප්‍රොඩක්ට් එක හොඳ ප්‍රොඩක්ට් එකක් ඔයාලා තෝරගන්න. ඒ ප්‍රොඩක්ට් එක සාමාන්‍යයෙන් කොහොමද කොහොම තත් එක තියෙන එකක්ද මොකද්ද මේ කැටගරි කියන එක ඉස්සල්ලාම ඔයාලා හරියට බලලා ඔයාලා ප්‍රොඩක්ට් එකක් තෝරගත්තොත් ඔයාලට ලේසියෙන් මේ ප්‍රොඩක්ට් එක සෙල් කරගන්න හැකියාව දෙනවා. ඉතින් මම ඔයාලට මේ කියලා දුන්නේ එක ට්‍රික් එකක් විතරයි මේ ප්‍රොඩක්ට් එකක් සෙල් කරන්න. ඉතින් යාළුවනේ ඔයාලා මේ ප්‍රොඩක්ට් එක සෙල් කරනකොට මීට අමතරව තව ගොඩක් ක්‍රම දෙනවා. Instagram පුළුවන්, ඔයාලට Twitter පුළුවන්, ඒ වගේම social media වලින් තව Pinterest, ඒ වගේම Facebook ගොඩක් දේවල් ගොඩක්. ඉතින් මේවා ඔයාලට search කරොත් එහෙම ඔයාලට පුළුවන් ඒවා අනිවාර්යයෙන් යූස් කරලා මේ ප්‍රොඩක්ට් එකක් සෙල් කරගන්න. ඉතින් මේක බැරි දෙයක් නෙමෙයි. මේක ගොඩක් දෙනෙක් කරන දෙයක්. ඉතින් මමත් පෞද්ගලිකව කරන දෙයක්. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලට මේකේ සල්ලි ගන්න පුළුවන් අතට ඒ වගේම අනිවාර්යෙන් මේකේ sales ඔයාලට කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ වොරිය ප්ලස් එකෙන් සාමාන්‍යයෙන් මුදල් උපයන්නේ මෙහෙමයි. ඉතින් ගොඩක් දෙනෙක් අහපු දෙයක් තමයි ක්ලික් බැංක් වලට අමතරව ඔයාලට සේල් කරන්න පුළුවන් ඇෆිලියේට් මාකටිං කරන්න පුළුවන් ප්ලට්ෆෝම් මොනවද කියලා. ඉතින් මේකත් එක ප්ලට්ෆෝම් එකක්. ඉතින් මේ දි ඉස්සරහට තව ගොඩක් ප්ලට්ෆෝම් ඇවිල්ලා දෙනවා. මම ඒවත් ඔයාලට ඉස්සරහ වීඩියෝස් වලින් කියලා දෙන්නම්. ඒ වගේම ක්ලික් බැංක් ඔයාලට ඉස්සරහට දිගටම කරගෙන යන්න වීඩියෝස් ඔයාලට දිගටම ගේන්න. ඉතින් යාළුවනේ මම ඔයාලට කියලා දෙන්න අද තීරණය කරපු දේ මම ඔයාලට කියලා දුන්නා කියලා හිතනවා. මම හිතනවා ඔයාලට කියලා දුන්න දේ තේරෙන්නේ නැති කියලා. ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න, මම ඔයාලට රිප්ලයි කරන්න. ඉතින් යාළුවනේ මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් මම නැවත හම්බ වෙනකන් අද මම ඔයාලගෙන් සමු ගන්නවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.